Mega Stars. Bahas supiri taruh sang glamer. Gaya demarnya. Supiris. Singhala putune
सूर्य बंसे सिंहल पुतने नल विलिगी महद आदरे सूर्य बंसे सिंहल पुतने मेरन गीत सवनतिया माउपिन नलवा कन्न पुते सूर्य बंसे सिंहल पुतने नल विलिगी महद आदरे सूर्य बंसे सिंहल पुतने पाया पुतुमु सिंबला में माउदिरने अग यकियाई रहंद पाया पुतुमु सिंबला में माउदिरने अग यकियाई मापुत इसदे तेजे विनुएं रन भूमिय वित पाउसवाई सूर्य बंसे सिंहल पुतुने नल विलिगी महद आदरे सूर्य बंसे सिंहल पुतुने मेरन गीत सवनतिया माउबिन नलवा गन्न पुते सूर्य बंसे सिंहल पुतुने नल विलिगी महद आदरे सूर्य वंशे सिंहल पुतने सूर्यन देशानुरागे अतिक्रमिन देशाभिमानेट पनपोमिन सूर्यन स्कंदायम सुपुरुदु परिधि तमंगे प्रबलतम अवय प्रहारात्मक लेसिन भाविता करमिन अद मे तरंगे तुल तीवनु बलपैमक अतिक्रनवा अपगे विरिश्यमान लेवेत දැන් අපි කාටත් මවුරු තුන්දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි අපිව වැදූ හැදූ මව දෙවෙනි මව තමයි අපි ඉගෙනගත්ත පාසල පාසල් මාතාව තුන්වෙනි මව තමයි මව් බිම මාතෘ භූමිය එතකොට මාලි බුලසිංහල අපේ දිවංගත ගායිකාවගේ මේ ගීතය තෝරා ගැනීම ඉතාම උචිතයි හරි අගේ ඒ ගීතේ බොහොම ලස්සනට ගායනය කරා හැඟීමුත් හොඳට ප්‍රකාශ කරා ඊළඟ කාරණාව තමයි මෙතනදී ලෝක ස්වභාවය බිලිඳගෙන් පටන් අරගෙන මහලු මව දක්වා මේක නිරූපණය වෙනවා ඒක හරි අගේ ඉතින් භව ප්‍රකාශනය හරි හොඳයි රංගන ශිල්පිනියන් තමගේ අතුල තියෙන අභ්‍යන්තර හැඟීම් බාහිර හැඟීම් විදිහට ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒක ඉදිරිපත් කළා අපිට සතුටු වෙන්නට පුළුවන් හොඳයි එහෙමනම් ඔබේ ලකුණුත් ලබා දෙන්න ලකුණු 8යි හොඳයි අපි යොමු වෙමු සබිතට ඇතරම මාලිනි බුලත්සිංහලයන්ගේ ඒ ගීතය මේ රට මගේ රට ගීතය තුලම ජාතිකාභිමානය කියන හැඟීම බොහොම තම තදින්ම තියෙන ගීතයක් විදිහට තමයි මම ඒක දකින්නේ. උමාරියා ඒ ගීතය වාගෙම කරගෙන ඉතාලම හොඳින් මේ ගීතයට සාධාරණයක් ඉෂ්ට කරා කියලා තමයි මගේ හැඟීම. අම්මලා තුන්දෙනෙක් ආවා. මං හිතන්නේ අම්මලා තුන්දෙනාගේ ඒ කාන්තාවන් තිදෙනාගේ ඒ ළමයිත් එක්කනකොට අපිට දැනෙන හැඟීම. මට ඒ වෙලාවේ දැනුණා. කියන්නේ ඔබලා ගොඩක් දයක් කරා කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් ඒ තුල අපිට ගොඩක් හැඟීම් දැනෙව්වා මං හිතන්නේ ජාතික අභිමානය ජාතිකත්වය අපි හැමෝටම තාම තදින් දැනෙන විදිහට මං හිතන්නේ ඔබලා මේ මේ ගායන වරය තුල ඉදිරිපත් කළා කියලා මං හිතුවා ඉතින් මේ සඳහා සබිතා ඔයා ලබා දෙන ලකුණු කොයි වගේද ලකුණු 10 ප්‍රවීණ රංගත රවීන්ද්‍රන්දිනිය मे संकल्पे इद्रिपत्न आकार मंगती मेक गायनवर ये गायनवरे तीन शक्ति उपरी मे लागन
විදියට කමල් කියනා වගේම ප්‍රහාරාත්මක කවිය බොහොම හොඳට භාවිතා කළා. ඒක ගායනවරය කියලා ගායනයටමත් කොටු නොවි සියලුම කණ්ඩායමේ සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් හොඳ සංකල්පයක් ඒ ගායනයට සමාන්තරව යන හැඟීම් දනවන විදිහේ සංකල්පයක් ගොඩනගාගෙන ඉදිරිපත් කළා තිබුණා. ඒ සියලු දේ තුලින් හොඳට සංවේදීව විඳින්න පුළුවන් මේ ගායන වරය තුල ගායනයත් ඉස්මතු කරමින් අපට හොඳ රටගෙන හැඟීමක් අපිට අපේ ආරක්ෂක හමුදා ගැන ගෞරවණීය හැඟීමක් ඇති වෙන විදිහේ නිර්මාණයක් ඉදිරිපත් කළා. ජය වේවා. හොඳයි ඔබේ ලකුණුත් ලබා දෙන්න. ලකුණු 9. ෆිල්හාන් කොමත් මාර්යා ඔබේ හඬට කොමත් අපේ උතුම් ආචාර්ය හැමදාම මම ඒ ගීතයත් එක්ක මං කල්පනා කරේ මට මොනවද දැනුනේ කියන එක මට ඉතින් මෙහෙම දෙයක් කියන්නේ ගැන අදින් පසුවට අද ඉඳලා ආපස්සට කෙලවරක් නැතිව සහ අද ඉඳලා අනාගතයේ කෙලවරක් නැතුව මේ රට රැක්කා වූ රකින්නා වූ සියලුම දෙනාට මේ ගීතය මේ මොහොත උපහාරයක්ම වේවා කියලා හිතුණා. ඒ වගේම පසුබිමින් ගියපු පින්තූර ටික දැක්කා මං හිතුණා හැම ගැහණියක්ම හැම වෙලේම හිතන්න ඕනේ මේ වගේ දඩුවෝ අපේ රටට බිහි කරලා දෙන්න. ඒ කියන්නේ මම ඕක පෞද්ගලිකව අත්විඳපු දෙයක්. එහෙම අයිදිහා බැලලා තමයි මම දරුවෙක් හදන්න එහෙම තීරණය කරේ. මොකද මේ රටට ඇත්තටම ආදරේ නම් එහෙම හැංගීම් මේ රටේ අම්මාවරුන්ට ඇතිවේවා ඇතිවේවි ඇති වුණා කියලා මට හිතනවා. ඉතින් ගීතමය වශයෙන් ඔබලා ඉතාමත් හැමදාමත්ම සාර්ථකයි. මේ ගීතය තුළින් මගේ මං හිතනවා ඇතුළාන්තයේ අවදිුණේ ඔය කොටසයි කියන්නේ. ඔව් ඇත්තෙන්ම නිදහසක් භුක්ති විදිනකොට මේ නිදහස එහෙම නැත්නම් මේ සාමය එහෙම නැත්නම් මේ ස්වාධීන ස්වෛරී භාවය රැකගන්නට ඒ වෙනුවෙන් සටන් කරපු ඒ වෙනුවෙන් දිවි පිදපු නොයෙක් දරුවන් සිටිනවා ඒ අම්මලාට අහිමි වෙච්ච. ඉතින් මම හිතනවා මේකෙන් මතක් කරේ රවීන්ද්‍ර වන්දනී මැතිතුමා කිව්වා වගේම එක්තරා තවත් විශේෂ කාරණයක්. ඉතින් ඔබේ ලකුණුත් ලබා දෙන්න. ලකුණු 9යි මං හිතන්නේ. ඉතමත් ක්‍රමානුකූලව මේ කණ්ඩායම තමන්ගේ ස්ථාවරත්වය දැන් හදාගෙන යන බව පෙළී යන්නේ නේද ගම්මයා? නිදහසේ අභිමානය සහ ඒ හැඟීම සමරන සහ විඳින මේ රාත්‍රියේ සූර්යන්ස් කණ්ඩායම ඒ අප විඳින නිදහස තුළ මේ රණවිරුවන් කර කැපවීම මනාව නිර්මාණශීලීව ප්‍රේක්ෂක ඔබට ඉදිරිපත් කරා. Megastars Maha Supiri Taru Sangrame Yeah.
Siri dheru el div puratne Siri dheru el div puratne jaya kodi එක් සක්වී බෙදී ගියොත් රට යයි සුන්වී
නිදහස් දිනෙහිදී ජාතියට පවසන්නට තරම් වූ ඒ කලාකරුවන්ගේ ගීත රාවය යුගෙන් යුගයට ගැයෙන මෙවන් දවසක දේශානු රාගයෙන් සිටි ජනතාවක් යලි පුබුදන්නට අවශ්‍ය යුගය අදටත් ඒ තිබෙන බවයි. දැන් අපි යමු එමු අපේ ප්‍රවීණ රංගදර රවීන්ද්‍ර රන්දෙනියා. මං හිතනවා ආරම්භය හුඟක් හොඳයි කියලා. අපි පටන් ගන්නෙ රත්නදීප ජන්මභූමි ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ අමරණීයම ගීතයක්. මහගමසේකරයන් රචනා කළා තියෙන්නේ මේ අය සිහිපත් කරන්න ඕන මේ නිදහස් දවසේ. නිදහසට මේ අයගෙනුත් තියෙනවා දායකත්වයක්. නිදහස් සටනේ හිටියේ නැතුවට මේ රටේ නිදහස් නිවහල් භාවයේ ස්වාධීනත්වයේ පිළිබඳ සදාතනිකව අපේ මනසේ රඳපු අය තමයි මහගමසේකරයන් අමරදේවයන් වගේ අය. මේ ගීතය ඇත්තටම රත්නදීප ජන්මභූමි මං හිතන්නේ අපේ ජාතික ගීයට පමණක් දෙවෙනි වෙලෙදී ගීතයක් අපේ රට ගැන කියවෙන. ඒ නිදහස් දවසේ ආරම්භය හොඳයි, ඒ ගායනයත් හොඳයි. ඊට පස්සේ අපි පිවිසෙනවා සුරේෂ්ගේ ගායනයට. සුරේෂ් තෝරගත්තේ නම් හිමාලයේ කඳ නගින වගේ අසීරු කටයුත්තක්. ලතා මංගිෂ්කාර්ගේ මේ ගායනයේ සැඩසුලන් චිත්‍රපටේ ෆ්ලොරිඩා ජය ලත්රණු පෑවි. ඔබගේ හඬේ තියෙන ප්‍රබලකම තුළ එතෙන්ට ඔබ යනවා වගේ දැනුණාට සමහර විට මට හිතුණා ඒ ගීතය මහා භයානක ගීතයක්. ගීතේ රිද්මයත් හොඳ, හැඟීම් දනවන ජාතික දේශානුරාගී හැඟීම් දනවන තත්ත්වයෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් එතෙන්දී ලස්සනට අවසාන කළා ඔබ ඉදිරිපත් කිරීම. මහිදුනා හොඳ විග්‍රහයක් ඔබේ ඒ උත්සාහයට ලැබුණා. ලකුණු 9 පටන් ගත්තේ රත්නදීප ජන්මභූමි අමරදේවයන්ගේ ගීතය. ඉතින් ඇත්තටම ඒ වගේ එහෙම ගියේ ගීතයක් ඇහෙනකොට අපිට දැනෙන දේ කොච්චරද. ඉන් පස්සේ මේ සුරේෂ් ඇත්තටම රවය කිව වගේම ඉතා මාරු ගායනයක් සුරේෂ්. ඉතින් මං හිතන ඔබ බොහොම හොඳ උත්සාහයක් ගත්ත කියලා තමයි මම හිතන්නේ. මොකද ඒක ඉතා මාරු ගායනයක්. මං හිතන්නේ ඒක ඒ ගායනය කරන්න ඔබ ඒ අභියෝගය බාරගත් එක ගැනත් මට ඇත්තටම පුදුම හිතෙනවා. නමුත් ඔබ හොඳ උත්සාහයක යෙදුණා කියලා තමයි මට හිතෙන්නේ. ඊට පස්සේ ආයරූණි ඊ සහ ඔය උගුල හැමෝම මේ විශේෂත්වය තමයි හැමෝමගේම එකමුතුවක්. ඒක ඒක හරි ලස්සනට අපි දැක්කා. ඔබේ ලකුණුත් ලබා දෙන්න. ලකුණු 9 ප්‍රවීණ රංගදර එදිරිසිංහ මහත්මයා ඔබගේ තමල් ඕනෑම කවියක් ගීතයක් කෙටිකතාවක් නවකතාවක් චිත්‍රපටියක් ටෙලි නාට්‍යයක් ගත්තොත් මේ කලා නිර්මාණයක් තුළ මිනිසුන්ට දායාද කරන වචන තුනක් තියෙනවා. මිනිසුන් දැනුවත් කරන වචන තුනක් තියෙනවා. එක තමයි සත්‍ය, අනිත් එක හොඳ, ඉංග්‍රීසි සුන්දරත්වය. සත්‍යම් සිවම් සුන්දරම් කියන්නේ ඒකයි හින්දි භාෂාව. එතකොට මේ වචන තුන පිළිබඳව මිනිසුන්ව දැනුවත් කරන්න මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි සබහාදහම, අනිත් එක්කෙනා තමයි සාහිත්‍ය හා කලාව. දැන් මේ මුළු විශ්වයේම පන්තිකාමරයක් නම් මේ පන්තිකාමරේ ඉන්න ශ්‍රේෂ්ඨ ගුරුවරු දෙන්න තමයි මේ දෙන්න. හැබැයි මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. සබහාදහමට බෑ තමන්ට තමන්ව පාලනය කරන්න. හැබැයි සාහිත්‍යකරුවට කලාකරුවට තියෙන්න ඕන පාලනය. ඔබ කණ්ඩායමට ඒක තියෙනවා. ඒක නිසා ඒක විශේෂයි. ඉතින් මේ තෝරගෙන තියෙන ගීත තුන ඉරහඳ පවතින තාක්කල් අපේ රට තියෙන තාක්කල් නැති වෙන ගීත නෙමෙයි. ඒක නිසා වැඩිහිටියෙකුගේ ප්‍රණාමයේ ආචාර්ය මං හිතනවා මගේ මේ ඉදිරිපත් කරන සිතුවිලි මගේ වයසේ බොහෝ දෙනෙක් අනුමත කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. රන් ප්‍රණාමය ඔබගේ ඒ වදන් වලට. ඉතින් අපි ඔබේ ලකුණත් බලාපොරොත්තු වෙනවා. ලකුණු 9 ඉදිරිලානි දැන් ඔබේ වාරය. මේ ගීතය ඇහැරෙට මට මතක් වුණේ අපි කුඩා කාලේ හැම වෙලේම මෙවැනි ගීත තමයි අපිට දුන්නේ උදේ පාන්දර පාසල් යන්නට පෙර. ඒ කියන්නේ අපිව නැගිටවලා අවදි කරලා එළියට දැම්මෙම මෙවැනි
ආදරයක් රට ගැන පාසල ගැන මේ වටපිටාව ගැන ඇති කරලා ඇත්තටම කෙනෙක් මේ රටට ඇත්තටම ආදරය කරනවා නම් මෙවැනි ගීත ඇහෙද්දී ඇස්වලට කඳුළු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ තරම් ආදරයක් අපේ අම්මට තාත්තට උපදිනා වගේම අපේ රටටත් උපදින්න ඕනේ. ආදරය කරන්න පුරුදු නැති එක දවසකට පමණක් රටට ආදරය කරන මිනිස්සුන්ට හැමදාටම රටට ආදරය කරන්න මේවා හොඳ පණිවිඩ උත්තේජන. ජබරු නවේ පයිතුනා ගම්මයා මූරුත් කරට කර අතාරින්නම නැතුව යනවා. ඉතාම උණුසුම් තරගයක් අපට බලාපොරොත්තු වන්නට පුළුවන්. දේශාභිමානී ගීතාවලියකින් සැකසුණු ඒ ගායනවරේ කණ්ඩායම් දෙකම තම නිර්මාණ ඉදිරිපත් කර අවසන්. Superi Taru Sangrame.